අයිබුවන් අදත් ගරාජ් ටීවී තුලින් අලුත් වීඩියෝ එකක් එක්ක තමයි අපි හම් වෙලා තියෙන්නේ. අද අපි කතා කරන්නේ ඇන්ටිලොක් බ්‍රේක් සිස්ටම් සමග කළ යුතු සහ නොකළ යුතු දේවල් මොනවද කියලා. ABS බ්‍රේක් කියන එක අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය බ්‍රේක් පද්ධතියේම වැඩි දියුණු කරන ලද අනුවාදයක් ලෙස හඳුන්වන්න පුළුවන්. සරලව කිව්වොත් ABS බ්‍රේක් පද්ධතිය තෙත් හෝ සිනිඳු මතු පිටකදී ත්‍රුඩ බ්‍රේක් කිරීමකදී බ්‍රේක් ලිස්සීම හෝ සිරවීම වැළැක්වීම සඳහා නිර්මාණය කරලා තියෙනවා. මෙමගින් එදිනෙදා ධාවනයේදී ඇතිවිය හැකි භයානක ලිස්සීම් වළක්වාලමින් හා රියදුරු හට මෝටර් රථයේ මෙහෙයුම් පාලනය පවත්වා ගැනීමට ඉඩ දීම මගින් එදිනෙදා රියදුරු ආරක්ෂාව ඇති කිරීමට උපකාරී වෙනවා. ඒ කොහොම වුණත් ABS බ්‍රේක් අවශ්‍ය වෙන්නේ මෝටර් රථයේ නැවතුම් දුර අඩු නොකර නමුත් ඇත්තටම වියලි මතු පිටවල් මත නැවතුම් දුර තරමක් ඉහළ යාමට. ඒ වුණත් තෙත් හෝ සිනිඳු මතු පිටකදී ABS බ්‍රේක් ආරක්ෂිත නැවතුම් හා අනතුරු අතර නැවතුම් දුර 125ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දක්වා අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. අද වෙනකොට ඇන්ටිලොක් බ්‍රේක් සිස්ටම් සහිත මෝටර් රථ මිලියන ගණනක් ලොව පුරා භාවිත කරනවා. ඒ වුණාට බොහෝ රියදුරන් හදිසි අවස්ථාවකදී ABS නිවැරදිව භාවිත කරන ආකාරය හෝ ක්‍රියා කරන ආකාරය තවමත් දන්නේ නැහැ. අපි බලමු ඇන්ටිලොක් බ්‍රේක් සිස්ටම් සමග කරන්න ඕනි මොනවාද, නොකරන්න ඕනි මොනවාද කියලා. කළ යුතු දේ. බ්‍රේක් පැඩලය මත පය තබාගෙන සිටිය යුතුයි. බ්‍රේක් පැඩලය ස්පන්දනීය වූවත් රෝද හතරේම ABS නිසි ලෙස ක්‍රියා කිරීමට තදින් හා අඛණ්ඩව බ්‍රේක් පැඩලය මත පීඩනය පවත්වාගෙන යා යුතුයි. බ්‍රේක් පොම්ප කිරීමෙන් වළකින්න. පසුපස රෝද ඇන්ටිලොක් බ්‍රේක් සහිත සැහැල්ලු ට්‍රක් රථයක් නම් ඉදිරිපස රෝද ලොක්වීමකින් තොරව නතර කිරීමට ප්‍රමාණවත් තරම් බලයක් සහිතව බ්‍රේක් යොදන්න. පසුපස රෝද ඇන්ටිලොක් පද්ධතිය ඇති මෝටර් රථයක් නම් මේ ආකාරයෙන් ඔබට ප්‍රමාණවත් තරම් සුක්කානම් පාලනයක් පවත්වාගෙන යාම කළ හැකි අතර මෝටර් රථයේ දෙපසට ලිස්සීම වළක්වනු ලබයි. නතර කිරීමට ප්‍රමාණවත් තරම් දුරක් ඉඩ දෙන්න. මාර්ග හොඳ තත්ත්වයේ ධාවනය කරන විට මෝටර් රථ පිටුපස තප්පර ගණනක් තුනක් හෝ ඊට වඩා වැඩි කාල පරතරයක් සහිතව ධාවනය කිරීම අනුගමනය කරන්න. තත්ත්වය අනතුරුදායක නම් ඊට වඩා වැඩි කාලයක් ලබා දෙන්න. ABS සමග ධාවනය කිරීමට පුරුදු වන්න. ඇන්ටිලොක් බ්‍රේක් ක්‍රියාත්මක වන විට ඇතිවන ස්පන්දනයට හුරු පුරුදු වන්න. හිස් රතගාලක් හෝ වෙනත් විවෘත හිස් ප්‍රදේශයක් හදිසි නැවතුම් පුහුණු වීමට විශිෂ්ට ස්ථානය ලෙස දැක්විය හැකි. ඇන්ටිලොක් බ්‍රේක් සම්බන්ධ අතිරේක රියදුරු උපදෙස් දැන ගැනීම සඳහා ඔබේ මෝටර් රථයට ලබා දෙන අත්පොත උපදෙස් අනුගමනය කරන්න. නොකළ යුතුදේ. ABS නොමැතිව මෝටර් රථයකට වඩා ABS සහිත මෝටර් රථ වඩා දැඩි ලෙස හෝ ආක්‍රමණශීලී ලෙස පැදවීම නොකරන්න. වක්‍රවල වේගවත් රිය පැදවීම, අනපේක්ෂිත ලෙස මන්තිරු වෙනස් කිරීම හෝ වෙනත් ආක්‍රමණශීලී සුක්කානම උපමාරු ඕනෑම මෝටර් රථයක් හඳා අවදානම් සහගත වේ. බ්‍රේක් පොම්ප නොකරන්න. රෝද හතරේ ABS පද්ධතිවල බ්‍රේක් පොම්ප කිරීම මගින් ඇන්ටිලොක් බ්‍රේක් පද්ධතිය ඔන් ඕෆ් කරනු ලබන අතර බ්‍රේක් කාර්යක්ෂමතාවය අඩු කර නැවතුම් දුර වැඩි කරයි. ඔබ විසින් එය කරනවාට වඩා වැඩි වේගයකින් ස්වයන්ක්‍රීයව ඔබ වෙනුවෙන් ABS පද්ධතිය මගින් බ්‍රේක් පොම්ප කරන ලබන අතර එමගින් වඩා හොඳ සුක්කානම් පාලනයද කළ හැකි අතර ඔබට කිසිම අයුරකින් කළ නොහැකි දෙයක් වන තනි රෝද මතට ABS ලෙස පොම්ප කිරීමද ABS මගින් ස්වයන්ක්‍රීයව සිදු කරනු ලබයි. රෝද හතරේ ABS පද්ධති අන්තරායක තත්ත්වයන් වලදී වඩා හොඳ මෙහෙයුම් සඳහා උදව් කළ හැකි නමුත් ඔබගේ මෝටර් රථයට ඒ තනිව කළ නොහැකි. ඒ නිසා ද්‍රුඩ බ්‍රේක් කිරීමකදී ඇතිවන ක්ලික් ශබ්දය හෝ බ්‍රේක් පැඩලේ ස්පන්දනය වීමේදී කලබල නොවන්න. ABS ක්‍රියා කරන විට මෙම තත්ත්වයන් සාමාන්‍ය වන අතර එමගින් ඇන්ටිලොක් පද්ධතිය වැඩ කරන බව ඔබට දැනුම් දෙන නමුත් වියලි මතු පිටවල් මත සාමාන්‍ය බ්‍රේක් කිරීමේදී කිසිදු ABS ප්‍රතිචාරයක් නොදැක්විය හැක. කලබල තත්ත්වයන් මෝටර් රථයේ නැවතුම් අවස්ථාවන්හි මෝටර් මාර්ගය
තෙත් අයිස් සිනිදුහු ලිහිල් බොරළු වැනි මතු පිටක ඇති විටදී පමණක් ABS ක්‍රියාත්මක විය යුතුය. නව මාදිලි මෝටර රථ මත ඇති ඇන්ටිලොක් බ්‍රේක් ආරක්ෂණ ක්‍රම. දිනෙන් දින වර්ධනය වන නව මාදිලි මෝටර රථවල ඇති ඇන්ටිලොක් බ්‍රේක් පද්ධතිය අපේක්ෂිත බ්‍රේක් ක්‍රීම් පද්ධති වලින් සන්නද්ධ වන අතර හෝ ඇත්තටම ගැටීම් වැළැක්වීමේ ක්‍රියාපද්ධති මගින් ස්වයංක්‍රීයව බ්‍රේක් කිරීම සිදු කරන ලබයි. උදාහරණයක් විදිහට ඉලෙක්ට්‍රොනික බ්‍රේක් ෆෝස් ඩිස්ට්‍රිබියුෂන්ස්, ඉලෙක්ට්‍රොනික ස්ටැබිලේෂන් ප්‍රෝග්‍රෑම්, ඔටෝමැටික් බ්‍රේකින් ගාඩ් සිස්ටම් දැක්විය හැක. මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලා අපේ ඇන්ටිලොක් බ්‍රේක් සිස්ටම් සමග කරන්න ඕනි මොනවද කරන්න ඕනේ නැත්තේ මොනවද කියලා දැනුමක් ලබා ගන්න ඇති කියලා. අපේ channel එක subscribe කරලා අපිට support එකක් දෙන්න, like කරන්න, comment කරන්න, share කරන්න. බොහොම ස්තුතියි.